තෙරුවන් සරණයි මම පරදුව ජිනරතන හාමුදුරුවෝ රොහුන්රට භික්ෂු පෙරමුණේ මහලේකම් මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මහලේකක අධිකාරී පරදුව ජිනරතන හාමුදුරුවෝ වර්තමානයේ තුල රට බොහොම කරදරකාරී තත්ත්වයකට පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ රටේ මිනිස්සු දේශපාලනයේදීහා බැලුවහම ව්‍යාකූල වෙච්ච දේශපාලනයක් තියෙන්නේ බොහෝ විට අපෙන් අහන්නේ දැන් මොකක්ද අපි කරන්නේ හාමුදුරනේ කියලා දැන් අපිට කියන්න තියෙන්නේ බලා ඕනි දෙයක් කරගනින්නලා අපි අපේ පාඩුවේ අපේ වත්පිළිවෙත් ආගමික කටයුතු සිද්ධ කරගෙන අපි ඉන්නම් මොකද හේතුව 75 වසරක් පුරාවට මේ රටේ දේශපාලනය වෙනුවෙන් මහා සංඝරත්නය මහ විශාල මෙහෙවරක් කළා. ඒ හැම මෙහෙවරක්ම සිද්ධ කළේ උන්වහන්සේලාගේ පුජ්‍යලික අවශ්‍යතාවයන් ඕනෑ එපාකම් සම්පූර්ණ කරගන්න නෙවෙයි. බොහෝ විට සමහර කෙනෙකු දකින්න පුළුවන් මේ හාමුදුරුවෝ මේ වගේ වැඩ ටිකක් කරගත්තයි කියලා. සමහරක් වෙලාවට ඒ හාමුදුරන්ගේ තිබිච්ච දක්ෂතාවයට ඒ හාමුදුරන්ගේ තිබිච්ච උත්සාහයෙන් වීරයෙන් දායකයන්ගේ කැපකිරීමෙන් සමහර හාමුදුරුව පන්සල් ලස්සනට ගොඩ නගාගෙන තියෙනවා. දේශපාලකයාත් එක්ක ළඟින් වැඩ කරන්න ගියහම වටපිටාවේ ඉන්න මහා සංඝරත්නියත් වැඩක් කරගන්න බැරි පිරිසක් හිතන්නේ මේ අහවලා නිසා තමයි මේ පන්සල හැදුනේ මේ පන්සල කළේ කියලා. ඒක එක්තරා විදියක මුලාවක්. කොහොම වුණත් මේ තුලින් දේශපාලනයේ තුලින් හැදිච්ච වැඩිච්ච අයත් සමාජය තුල ඇති. ඒ වගේ කොහොම වුණත් මේ රටේ මොන දේශපාලනය සිද්ධ කළත් මේ රට පාවා දෙන්න මහා සංඝරත්නය කවදාවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක සත්‍යයක්. මොකද හේතුව අපි ගත්තොත් 1978 විවස්ථාවත් එක්ක මේ රට විවෘත ආර්ථිකයකට ගෙනල්ලා මේ රටේ නොකළ යුතු බොහෝ දේවල් කළා. එකක් ජාතිවාදය ගොඩ නැගුවා. ඒ ජාතිවාදය ගොඩ නගලා යුද්ධයක් ඇති කරලා අවුරුදු 30ක මේ යුද්ධය පවත්වාගෙන ගියා. අපේ හමුදාවේ අපේ සහෝදර අපේම දායකයෝ ලක්ෂ ගාණක් මේකෙන් මැරුණා. අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණා. හැබැයි දේශපාලකයෝ මොකද කළේ සුළු ජාතීන්ගේ ඡන්ද ටික ගන්නත් ඔවුන්ගේ ආශිර්වාදය ලබන්නත් අපේ රට විවිධ අවස්ථාවල පාවා දුන්නා. ඒකට එකක් තමයි 87 ඉන්දු ලංකා ගිවිසුම ගෙනල්ලා මේ රටේ මහා ව්‍යසනයක් ඇති කළා. මුළු රටම මහා යුද පිටියක් බවට පත් වුණා. ඒකට එක එක දේශපාලක පක්ෂත් එකතු වුණා. එහෙම එකතු වෙලා මහා සංඝරත්නය පාරට බැහැලා මෙරටේ මහ විශාල විනාශයක් කළා. එතනින් පස්සේ යුද්ධේ නිමා කරන්න 2005 වසර දක්වාම මෙරටේ ලේ වැගිරීම් අනන්තවත් සිද්ධ වුණා. පළාත් සභාව වලින් වැඩක් උනේ නැහැ. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා අපට මතකයි කොටිත්‍රස්තවාදීන් සමග ගිවිසුමක් ඇති කරගෙන උතුරු නැගෙනහිර ඔවුන්ට ඕනෑ විදියට පාලනය කරන්න. ඒ කාල සීමාව තුළ ඔය යුද්ධය තිබිච්ච හැම කාලෙකම රජයේ මුදල් වලින් තමයි රාජ්‍ය සේවකෝ ඒ පැත්තේ උතුරු නැගෙනහිර මිනිස්සු ජීවත් වුනේ. රජයේ තෙල් ටික තමයි රාජ්‍ය ආයතනවල තිබුණේ. රාජ්‍ය ආධාර තමයි යැව්වේ. හැබැයි කොටි ඒව අරගෙන තමයි මේ රජයට අනන්ත විදියට හිරිහැර කරේ සහ මේ රට අල්ලගන්න හැදුවේ. දැන් ඒ සියල්ල අමතක කරලා වර්තමානයේ තුල දැන් ආයෙත් කරලියට එනවා. ඒ කරලියට එන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් අපට දීපු 13 නැවත ක්‍රියාත්මක කරන්න කියලා. මේ 13 වෙනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කළාම දෙන්න තියෙන බොහෝ දේවල් උපරිම වශයෙන් දෙන්න සූදානම් වෙනවා. ඒ දෙන්න ප්‍රධාන වශයෙන්ම වෙන්නේ ඉඩම් බලතල සහ පොලිස් බලතල. මේ ඉඩම් බලතල පොලිස් බලතල දෙනවා කියලා කියන්නේ මොකටද යුද්ධයක් කළේ? මොකටද මේසා විශාල අපේ සහෝදර පිරිසක් මැරුවේ? ඒ වෙලාවේ මොක දීලා ඉවර කළා නම් ඉවරනේ. යම් විදියකින් ඩයස්පෝරාවේ මුදල් ගැනීමේ අරමුණින් මේ කාරණාව කරනව නම්
මේකට කියන්න තියෙන්නේ වැහි නැති හෙන ගහන අපරාධයක් මේක කියලා. ඔය කොයි කවුරු කොයි පම්පෝරි ගැහුවත් මේ සිද්ධ කරන්නේ මේ තියෙන ආර්ථික පීඩණය නැති කළ තවත් ප්‍රශ්නයක් මෙතෙන්ට ගෙනල්ලා මහා සංගරත්නියත් උසිගන්නලා මේ සියලු දෙනා පාරට බස්සල ඔවුන්ට ඕන විදිහට පාලනය කරගෙන යන්නේ කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති නිය මේ රටේ ඔය පැකේජයක් ගෙනල්ලා ඒ වගේම උතුරු නැගෙනහිර විවිධාකාරයෙන් කොටස් වශයෙන් බෙදලා නමයකට බෙදලා ඒ ඒ කණ්ඩායම් වලට දෙන්න කටයුතු කළා. ඒ වෙලාවේ තමයි ඔය සුදු නෙළුම් ව්‍යාපාරය, තවලම් ව්‍යාපාරය ආදී දේවල් කළේ. ඒ කාල සීමාවේ මේ රටේ මහජනතාවත් මහා සංඝරත්නයත් පාරට බැහැලා ඒක එතනින්ම නැති කරන්න පුළුවන්කම ලැබුණා. අපිට මතකයි අපි ඒ වෙලාවේ මහපාරේ තමයි වැඩි කාලයක් ගත කළේ. මේ කාටවත් අමුතු බලතලයක් දෙන්න අවශ්‍ය නැහැ. මේ රටේ අපි ඔක්කොම මිනිස්සු. ඒ මිනිස්සු මෙහෙ ඕනතරම් ජීවත් වෙනවා. දෙමළ ජාතිකයෝ, මුස්ලිම් ජාතිකයෝ, ඒ කට්ටියට තියෙන ඇඟේපතේ මේ තියෙන අමාරුව රුදා වහත්තලා මේ අපිට නැහැ. අපි ඒ ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන්න සූදානම්. අපිට නැගෙනහිර පැත්තට ගිහිල්ලා සිංහල බෞද්ධයෙකුට ඉඩමක් ගන්න බෑ. හැබැයි ඒ පැත්තේ ඉන්න මුස්ලිම් ජාතිකයෙකුට මෙහෙ ඇවිල්ලා ඕනතරම් ඉඩම් ගන්න පුළුවන්. දෙමළ ජාතිකයෙකුට මෙහෙ ඇවිල්ලා ඉඩම් ගන්න පුළුවන්. හැබැයි අපිට ගිහිල්ලා උතුරු පළාතේ නැගෙනහිර පළාතේ ඉඩමක් කඩමක් ගන්න බෑ. වෙහෙර විහාරයක් පවත්වාගෙන යන්න බෑ. ඒවට හමුදා ආරක්ෂාව ඕනේ. එතකොට මේ මොකක්ද මේ රටට වෙන්න යන්නේ? ඒ නිසා මහා සංඝරත්නය හැටියට අපට කියන්න තියෙන්නේ මේ නිහඬව ඉන්න රටක් මේ සහ විශාල අමාරුවක වැටලා ඉඳිද්දී ඒ පිළිබඳව අවශ්‍ය කරන දේවල් අපිත් එක්ක එකට එකතු වෙලා දේශපාලකව රට ගොඩනගන්න හදනව මිසක එක එක ජාතීන් අතර කුලල්කා ගැනීම ඇති කරවන්නේ නැතිව කටයුතු සිද්ධ කරන්න ඕනේ. මොකද හේතුව සමහර විට මේ සියල්ල සිද්ධ කරන්නේ මේ සුළුතරයක් වන පිරිසගේ අවශ්‍යතාවයට නැත්නම් ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට. එහෙම නැත්නම් මේ උතුරු නැගෙනහිර ඉන්න මන්ත්‍රීවරු 6-7 දෙනෙක්ගේ ඕනෑ එපාකමට. කවදාවත් ඒ මිනිස්සු ඉල්ලන්නේ නැහැ අපිට දීපියව් ඉඩම් බලතල කියලා. ඒ මිනිස්සු ඉල්ලන්නේ නැහැ කවදාවත් අපිට දීපියව් පොලිස් බලතල කියලා. ඒ මිනිස්සු ඉල්ලන්නේ අපිට ජීවත් වෙන්න දෙන්න කියලා. අපි ඉල්ලන්නේත් ඒක තමයි. අපිට අමුතු දෙයක් ඕනේ නැහැ. අපේ මිනිසුන්ට කන්න ටිකයි, අපේ ඉන්න මිනිසුන්ට වතුර ටිකයි, අපේ ඉන්න මිනිස්සු ඇඳුම් පැළඳුම් ටිකයි, අපේ ඉන්න මිනිසුන්ට බෙහෙත් ටිකයි, අපේ මිනිසුන්ට හිත නිදහසේ ඉන්න සලස්සන එක හැර වෙන මොකක්ද කරන්න ඕනේ? මේ රටේ නායකයෝ සහ පාලකයෝ බලා හැම තිස්සෙම කරගත්තේ එක එක කා කොටාගෙන එක එකට දොස් පවරගත්තු එක විතරයි. එහෙම කරගෙන තමන් බලයට ආවම තමන්ට අමතක වෙනවා තමන් හිටපු කාල සීමාව. මන්ත්‍රී පදවියකත් පදවියක් නැතුව, පාර්ලිමේන්තුවක් නැතුව, දේශපාලනයේ නාම මාත්‍රිකව ඉඳගෙන ජීවත් වෙච්ච හැටි අමතක වෙනවා. වැරදිලා හරි මන්ත්‍රී පදවියක් අරගෙන මේ රටේ නායකත්වයකට ආවයින් පස්සේ ඔන්න ආයෙත් අලු ගසා දාලා වීරයෝ බවට පත් වෙනවා. ඒ වීරයෝ බවට පත් වෙලා මේ කරන්නේ මොකද්ද? මේ මුළු සමස්ත සමාජෙම ව්‍යාකූලත්වයට පත් කරන එකක්. එකිනෙකා අතර වෛර ඇති කරන එකක්. අපි මේ සංඝයා වහන්සේලා හැටියට අපේ ගාව කවදාවත් නැහැ ජාති භේදයක්, ආගම් භේදයක්. විශේෂයෙන්ම සිංහල භික්ෂුන් වහන්සේ, බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගාව ඒක නැහැ. ඒ භික්ෂුන් වහන්සේලා කැමති ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් සමගියෙන් ජීවත් වෙන්න. ඒ උන් තමයි මේ කුණු ගොඩවල් අරගෙන ඇවිල්ලා මේ පැත්ත අවුස්සලා මහා ගිනි ගොඩවල් ඇති කරවන්නේ ඒ මිනිස්සු. ඒ නිසා කරුණාවෙන් අපි ඉල්ලන්නේ දැන් ඔන්න කරලියට ඇවිල්ලා තියෙනවා 13 වෙනි සංශෝධනය උපරිම වශයෙන් ක්‍රියාත්මක කළා ඉඩම් බලතල පොලිස් බලතල දෙනවය කියන කතාව. හැබැයි මේ කතාවෙන් අලුයට තියෙන ගින්දර ඉහළට මතු කළා දැන් පත්තු කරන්න හදන. මේ පත්තු කිරීම නිසා නැවත ජාතිවාදයක් මේ රටේ ඇතිවේවි. නැවත උද්ඝෝෂණ මේ රටේ ඇතිවේවි. ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය පාරට බහිවි. මේ කහසිවුර තියෙන තෙක් මේ රට කෑලි කෑලි වලට කඩන්න එකෙකුටවත් දෙන්නේ නැහැ කියන බව මේ සමස්ත ලෝකවාසී සියලු දෙනා දන්නවා. මේ රටේ ඉන්නේ සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා නැගිට
හිටවොත් ඔය ඉන්න සියලු දෙනාටම සිද්ධ වෙනවා ගෙදර යන්න වර්තමානයේ තුල බොහොම නිහඬියාවකින් මේ සිද්ධ වෙන එක එකාගේ දේශපාලන කතා මිනිස්සු අහගෙන ඉඳලා ඕනම කෙනෙකුට හරි රැවටිලා මේක දීලා හැබැයි ඒකෙන් සිද්ධ කරන්නේ ඔවුන් බලය අරගෙන මේ රටේ කෑලි කඩන්න නම් මේ රට වෙන් කරන්න නම් ජාතීන් අතර විරසකයක් ඇති කරන්න නම් එහෙම නැත්නම් ඔය කියන විවස්ථා සංශෝධනයන් ගෙනල්ලා मेरटे मिनीसुंट उतुरेन्दुनटे दुनिंदुरटे अरी करदाट सिद्धवे महाविशाल विनाश मेरटतु एनिसा ये गिनीगण तेनट मेरट पत्करा नेतु ओय आरंभ करपु तेनम कथा करपु तेनम उतन नतर करला बलट तेन्ने मेरटे तेन मे आर्थिक प्रश्नेट उत्तरयाक सपेल दीला मेरटे अहिंसक मिनीसु दीपु छंदे तमंगे कारनाटिक इष्ट सिद्ध करगेन तमंगे तीयन सप संपत् विदगेन अहिंसक मिनीसुंट दुख नोदी अहिंसक मिनीसुंट वद नोदी अहिंसक मिनीसुंगे ले रीरी मांसे उरागेन बोन्ने नदिव अहिंसक अहिंसक दरुओ तव सियदहास गानक ले वलवल तुल मिहिदंकरान्ने नदिव ओग हकुलगान्न महत्यो एम नेत्नां इदिरी कालसीमाव तुल महासंगरात्ने हेटियेट अपिट सिद्धवेनवा पेरदाव वगेम महापार तुल अपे मिनिसुंट कियान्न मेक अपे रट एक सिंहल वेन्न पुलुवां बौद्ध वेन्न पुलुवां अबौद्ध वेन्न पुलुवां मुस्लिम वेन्न पुलुवां देमल वेन्न पुलुवां बर्गर वेन्न पुलुवां मे कोई केनाटात एक रटक तेन्न ओने ඒ රටේ එක ජාතික ගීයක් තියෙන්න ඕනේ. ඒ රටේ සාමකාමීව එකිනෙක අතර සුහදතාවය තියෙන්න ඕනේ. අරයෙන් මෙහෙන් බෙදලා වෙන් කළා රට කෑලි වලට කඩන්න යනවා නම් දිවි හිමියෙන් හෙටත් පාරට බහින්න මහා සංගරුවන ඉන්නවා කියන බව අම ඒ වගේම තමයි මහා නායක හාමුදුරුන්ට අද ඉල්ලීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ රටේ ඉන්න जनाधिपतिवरे उतुरुनगिनीरतीन पंसल वल आरक्षाव वेडिकरान्न कियल आरक्षाव वेडिकरान्न कियल एतोड दकुनेतीन पल्ली वल कोविल वल आरक्षाव दालतीयद एवट प्रश्नेयत्तीयद उतुरुनगिनीर मुकद्द अपिट तीयन प्रश्ने उतुरुनगिनीर हामुदुरु मे रटे संघयासल निवेयिद एकट्टे त्रस्तवादीयिंद एतोड महानायक हामुदुरु मे इल्लीम करन्ने मेरटे जनाधिपतिवरया एवा ए अभ्यसत्यन हम हमुदा खंदुरु इवत करने कने एमनेत्तं पांसाल वेलतेन आरक्षाव नेति करने कने एतोट मे करन्ने जातिवादे औस्सनेकक नेवेयिद वेरदिला हरि संघेहा वहांसे केनेकुट यम विधिये आपदावक उनोत यम विधिये जीवित हानियक उनोत उबलट नवत्तन्न पुलुवन्द दकुणे ऐलिवेलन गिन्न मे पहुगे खाले मे तेन्तंगल अतिवेच यम यम प्रश्न अपिमेधिहत्तला तमय नवेत्तुवे अपिमेधिहत्तला तमय नवेत्तुवे जातिवादी प्रश्न अति नोवेन्न एम नेत्तम महा गिंदरक मे अतिवेन्ने एनिसा ए तेन्वल तीन आरक्षाव ए विधियटम तियेन्नत्तोने ए कदुरु टिक ए विधियटम तियेन्नत्तोने ए कदुरु वल इन्न हमुदाव गेनल्ला मेहे कोहेद रदवान्ने බලයි ගෙදර තියාගන්නේ ඒව ගෙනල්ලා මෙහෙ තියන්න ඒව මෙහෙ තියන්න බෑ ඒව තියෙන තැන්වල තියෙන්න ඕන ආරක්ෂාව වැඩි කරන්න ඕන කොතනද එතනයි ආරක්ෂාව තියෙන්න ඕන ආරක්ෂාව නැතයි කියලා ප්‍රශ්නේ තියෙන්නේ කොතනද එතනයි ආරක්ෂාව තියෙන්න ඕන හමුදාව ඉන්න ඕන තැන තමයි තියලා තියෙන්නේ ඒක එක එක්කෙනාට ජනාධිපති වෙනස් වෙනකොට උතුරට ගේන්නයි නැගිනිහිරට ගේන්නයි බටහිරට ගේන්නයි දකුණට ගේන්නයි එහෙම සෙල්ලන්නේ නැහැ ප්‍රශ්නේ තිබුණේ කොහෙද උතුරු නැගිනිහිර युद्ध टिपुने कोहेद उतुरु नैगेनिहिर आरक्षाव मदि कोहेद उतुरु नैगेनिहिर ओय इडम प्रश्न तियेन्ने खाटद उतुरु नैगेनिहिरट उन इन्ने मे महापोलवे नेमेयिद ए मिनिसुन्ट इडम वल प्रश्नयक् तियेद उन कुंबुरु करन्ने नैद्द उन हेन करन्ने नैद्द उन्ट वतुर नैद्द उन्ट ए सियल्ल दीला नैद्द एहेन नेमेयिद वैडि हरियक् अपने भोग वर्ग मेहाट गेयेन्ने एहे मिनिसु नेमेयिद वगा करन्ने ए मिनिसुन्ट मोकद्द तियेन्ने प्रश्ने भाषा प्रश्ने तियेद भाषा प्रश्न हेदुवे कौद ओय देशपालकोमाय जाति प्रश्न हेदुवे कौद ओय देशपालकोमाय एनिसा ओय प्रश्न तियला एक्केनेक पहुगिय कालेक निदहास उत्सवेट
ජාතික ගීය භාෂා දෙකකින් කියෙව්වා. මේ විසබීජේ දැම්මේ කවුද? අන්න ඒවා එහෙම කරන්න ඕනේ කියපු කාලකන්ණි පාලකයෝ. උන්ගේ මොලේට මොන වගේ වසංගතයක් ඇවිල්ලාද කියලා අපිට තේරෙන්නේ නැහැ. මොන රටකවත් තමන්ගේ රටේ ගීතය ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්නේ නැහැ. ඒකට එකම රට මේ ඔලමුට්ටල නායකයෝ ඉන්න අපේ රටේ නායකයන්ට තමයි එහෙම විකෘති මානසිකත්වයක් තියෙන්නේ. මේ වෙලාවෙත් ඔය නිදහසේ කියන එකක් අපිට නැහැ. දැන් නිදහස සමරනවනේ පෙබ්‍රවාරි 4 වෙනිදා. ඔය නිදහසේ කියන එකක් අපිට නැහැ. මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ බිත්තර ප්‍රශ්නේ නෙවෙයි. මේ මිනිස්සු කන්නේ බත්. මේ මිනිස්සු අලබතල මයියකුත් කනවා. මේ බිත්තර ප්‍රශ්නයක් අල්ලගෙන අපිට මේ තියෙන ප්‍රශ්න අමතක කරවන්නද හදන්නේ මේ මිනිසුන්ට? මේ මිනිසුන්ට වෙන ප්‍රශ්න නැද්ද? බිත්තර නෙමෙයි ප්‍රශ්නේ. මේ රටේ මිනිසුන්ට ඊටත් වඩා දේවල් තියෙනවා. බලාට පුළුවන් නම් එක ගෙදරකට කුකුල් පැටව දෙන්න දීපල්ලෝක ප්‍රශ්නේ ඉවරනේ. කුකුල් පැටව දෙන්න සල්ලි වලට ගන්න දීපල්ල අපේ මිනිස්සු අරගෙන ගෙවල් වල ඇති කර ගන්නවා. එතකොට බිත්තර ප්‍රශ්නේ ඉවරයි. එතකොට මේ මහා පරිමාණ මුදලාල්ලාගෙන් ගන්න දේශපාලනට ගන්න සල්ලි වලට තමයි බලා මේ රටේ මේ වගේ මහා විනාශයක් කරන්නේ. මේවා උසාවියට ගෙනියන්න ඕන ප්‍රශ්න නෙවෙයි. උසාවියට විසඳන්න තව ඕනතරම් ප්‍රශ්න තියෙනවා. එතන නීතිය ක්‍රියාත්මක කරන තැන එතෙන්ට අගෞරව කරන්න හොඳ නැහැ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න තව දේවල් තියෙනවා මේ රටේ. බිත්තරේ නෙවෙයි ප්‍රශ්නේ. මේ රටේ මිනිස්සුන්ගේ කුසගින්නයි ප්‍රශ්නේ. අපේ මිනිස්සු බිත්තර කාලා නෙවෙයි මිනිස්සු ජීවත් වුණේ. අලබතල මයියකු කාලා, කුරහන් මෙනේරි කාලා, කැඳ වතුර ටික බීලා කුඹුරේ වැඩ කරන්නේ එහෙමයි. බිත්තර ගෙනාවේ බලාගේ ඕනකමට. බිත්තර කාපල්ලයි කියලා කියන්නේ මේ එන්න එන්ජෝ කාර්යයන්ගේ සහ වෙනත් තුන්ගේ මහා මානසික පිළිලයක් මේක. ඒක වසංගතයක් කියලා. ඒ නිසා ඊට වඩා ප්‍රශ්න තියෙනවා. එහෙමනම් කියන්න තියෙන්නේ ඔය නිදහස් සුසයට, ඔය නිදහස් සුසයට වියදම් කරන ලක්ෂ කෝටි ගණන් සල්ලි මේ අහිංසක මිනිසුන්ට වෙන දෙයකට වියදම් කරහල්ලා. ඊට වඩා දේවල් තියෙනවා. පුළුවන් නම් බෝධි පූජා ටිකක් තියලා, මල් පහන් පූජාවක් තියලා, එහෙම නැත්නම් මේ අහිංසක මේ මිනිසුන්ට වද දෙන්නේ නැතුව, හමුදාවට වද දෙන්නේ නැතුව, ඒවට කෝටි ගණන් වියදම් කරන්නේ නැතුව වෙනත් පිළිවෙලවල් තියෙනවා ජාතික උත්සව පවත්වන්න. වෙන රටවල් අපෙන් අහන්නේ නැහැ බොලා ජාතික උත්සවේ පැවැත්වුවද, පවත්වනවද? ඒක පැවැත්වුවේ නැත්නම් අපිට මොකෝ විලජ්ජාවක් ඇති වෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ඇති ප්‍රශ්නේ? මේ ජාතික උත්සවේ නොපැවැත්වීම. හරි, ජාතික උත්සවේ පවත්වන්නකො. අඩුම මුදලකින් මේ ජාතික උත්සවය පවත්වන්න බැරිද? මල් මාලාවට 87000 97000 යනවද? ඒකට බැරිද මේ පිච්ච මල් ටිකක් වෙන මල් ටිකක් අරගෙන මේ කරන්නේ? අනිත් එක ඔකට කඩදාසි මල් ටිකක් දැම්ම වසංගතය හැදිනවද? ඔකට දාන්න ඕන හොඳම මලද? එහෙම නැත්නම් පිච්ච මලද, රෝස මලද? මැරිච්ච මිනිසුන්ට අගෞරව කරන්නේ නැතිව, මැරිච්ච මිනිසුන්ට අගෞරව කරන්නේ නැතුව ඒ මිනිස්සු යමක් මේ රටට කළා තියෙනම් ඒකට ගෞරවයක් හැටියට, උපහාරයක් හැටියට මල් මාලා නෙවෙයි කරන්න ඕනේ. ඒ මිනිස්සු විසින් ගොඩනගපු ඒ මිනිස්සුන්ගේ න්‍යාය, ඒ මිනිස්සු විසින් මේ රටට දීපු දේශපාලන ප්‍රතිපත්ති ටික, ඒ මිනිස්සු මේ රටේ හරියට ගොඩනගපු ආර්ථික රටාව ගොඩනගලා ඒ මිනිසුන්ට මල් මාලා දාන්න ඕනේ. අන්න එහෙමයි. එහෙම නැතුව මේ කඩදාසි මල් හරි, ප්‍රෙෂ් මල් හරි, වෙන මල් හරි ඕස්ට්‍රේලියාවෙන් මල් ගෙනල්ලා මේ කරවල දාන්න ඕනේ නැහැ. මේ මැටි පිළිම වලට ඒවා බුදුහාමුදුරන්ට පූජ කරන්න තිබිච්ච දෙල්ල. ඒ නිසා ඕවා කරන්න ඕනේ එහෙම නෙවෙයි. මේවා සරලව කරන්න ඕනේ වෙලාවට ඒවා සරලව කරන්න ඕනේ. නැතිබෙර වෙලාවට නැතිබෙරීකම කියන්න ඕනේ. ලෝකෙට පරගාසයේ ගෙදරට මරගාතේ මෙහෙම ඔලමුට්ටල වැඩ කරන්නේ නැතිව මේ රටේ මිනිස්සුන්ට සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්නත්, මේ මිනිසුන්ට තමන්ගේ කෘෂි ආර්ථිකය ගොඩනගාගෙන, තමන්ගේ දරුවෝ ඉස්කෝලෙට යවාගෙන, තමන්ගේ දරුවන්ට පොත්පත් ටික දීගෙන අපට වෙලා තියෙන්නේ බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ සල්ලි වලටවත්. අද මට මතකයි මේ අහිංසක මිනිහෙක් ඇවිල්ලා දවස් දෙකක් එක හොස්පිටල් එක, සාමාන්‍ය හොස්පිටල් එක නැවතිලා තියෙන පුජ්‍යලික රුපියල් 87000යි බිල දවස් දෙකට. සේලයින් බෝතල් 3යි, පෙනඩෝල් පෙති 3යි, ඒ වගේම මේ 10ට හුස්ම අල්ලන්න
තුන්සරයක් මේ මේ දුම අල්ලලා තියෙනවා ඇඳටයි කාමරයටයි දොස්තරටයි මේ වගේ මුදලක් යන එක මොනතරම් සහගහන අපරාධයක්ද ඒ නිසා මේ අහිංසක මිනිසුන්ට ඔය සල්ලි වලින් බෙහෙත් ටික ගෙනල්ලා දීපල්ලා මේ රටේ මිනිසුන්ට කන්න නැති නිසා පුළුවන් තරම් අඩු මුදලකට මිනිසුන්ට ආහාර ටික ගන්න අවස්ථාව සලසා දුන්නොත් නරකද මහත්යෝ කියලා තමයි අහන්න තියෙන්නේ।